සියලු බල ඇති ස්වර්ගික ධර්මිෂ්ඨ පියාණනේ මේ සමස් වේලාව අපි පාවිච්චි කරන්නට යනවා ඔබ වහන්සේගේ නාමයේ ගෞරවය මහිමේ පිණිස ස්වාමීන් වහන්සේගේ ලියවිලි තුලින් ඔබ වහන්සේ සෑම දවසකම අපට එළිදරව් ගෙන දෙන්නාසේම දැනුත් මතුවටත් ඔබ වහන්සේ එළිදරව් කළ මැනව ඔබ වහන්සේගේ ලියවිල්ල අසනාය දුර්ලමගේ මුඛය ඔබ වහන්සේකට බාරයි ඔබ වහන්සේ කතා කළ මැනව බලවත් යහපත් දේ කළ මැනව ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම ශුද්ධතම අනර්ග නාමයෙන් සාමය ආමෙන් අපි වාඩි වෙමු මාගේ සෙනෙවන්ත සහෝදර සහෝදරිය අපි ඉතාමත්ම සාර්ථක වූ සතියක් ගෙවුවා දෙවන වහන්සේගේ පාද පාමුල ඒ තමයි අපි ඩුබායි වල ස්වාමීන් වහන්සේගේ සැලසුම් ප්‍රකාරයට ඔසවන ලද සම්මේලනය සමුළු අතිශයින්ම සාර්ථකව අවසන් කරගන්න කරුණාව ලැබුණා ඒ සඳහා විශේෂයෙන්ම යාඥාවෙන් දායක වුණු ගමන් කිරීමෙන් දායක වුණු සහ ආර්ථිකමය කාරණාවලින් සියලු පංකාරය දරුවව හැම කෙනෙකුටම ස්තුතිය පිරිනමන්න කැමතියි. ඒ වගේම වෙනත් රටවල්වලුත් නියෝජනයන් දුන්න මේ සමුළුවට එහි ප්‍රතිඵලයක් හැටියට අපිට දෙවියන් වහන්සේ මතු කාලයේදී රටවල්වල ලොකු පිබිදීමක් දෙවියන් වහන්සේ හටගන්නට සලස්වාවි. ඒ පිබිදීම බලවත් හේතු සාධකයක් වේවි. ශ්‍රී ලංකාවේ ක්‍රිස්තුස් වහන්සේගේ සභාවේ වර්ධනයට විවිධ පැති කඩවල් වලින් එනිසා අපි බලාපොරොත්තු වෙන දෙවන් වහන්සේ තවත් බොහෝ සෙයින් සඵලත්වයේ සභාව කරා ගෙනේවි කියලා. ඒ වගේම ලබන සිකුරාදා අපිට මාස අන්තිම සිකුරාදා තිබෙනවා. ඒ වගේම ලබන සඳුදා අපි ආරම්භ කරනවා EMTI පාඩම් මාලාව. ඒ අපි මෙවර පවත්වන්නට යනව ස්වභාවය තමයි දෙවෙනිදා සහ තුන්වෙනිදා සීදුවේ දේවස්ථානයේ බයිබල් ඉගෙනවීම සිදු කරලා තුන්වෙනිදා රාත්‍රි 8 සිට පැය 9 යාඥාව පුත්තලම සභාවේ සිදු කරලා ඉන් අනතුරුව යාඥා උයන පියපුතු ශුද්ධාත්මනගේ නාමයට කැපකිරීම කරන්න බලාපොරොත්තු වෙන හතරවෙනිදා හතරවෙනිදා යෙදෙන්නේ බදාදා දවසක් බලාපොරොත්තු වෙනයි බදාදා දවසක් උනවුද අපි මේ ප්‍රදේශයෙන් මෙහෙට ඇවිල්ලා එක පැයක් හෝ බදාදා දේවමෙහ පවත්වන්නට ඒ නිසා බදාදා දේවමෙහ නවත්වා නැහැ එයත් පවත්වන්න බලාපොරොත්තු වෙන නිසා හැම කෙනෙක්ම වාගේම පැමිනෙන්ටයි කියලා ඉල්ලා සිටිනවා අපි ස්වාමීන් වහන්සේගේ වචනය දෙසට යොමු වෙමු සුදු ලුක් සුභාරංචියේ 10 පරිච්ඡේදයේ 25 සිට 29 දක්වා අපි ස්වාමීන් වහන්සේගේ ලියවිල්ල කියවා සිටින්නට යනවා අපි කියවමු ස්වාමීන් වහන්සේගේ වචනය ලුක් 10 පරිච්ඡේදයේ 25 සිට 29ට සුදු ලුක් සුභාරංචියේ 10 පරිච්ඡේදයේ 25 වන පදයේ සිට සදාකාල ජීවනය ලබා ගන්න අන්දම බලව විවස්සව ගන්නවන්නේ නැකඩ උන්වහන්සේ පරීක්ෂා කරමින් ආචාරණී සදාකාල ජීවනය උරුම කර ගන්න පිණිස මා විසින් කුමක් කටයුතුදයි ඇසුවේය උන්වහන්සේද විවස්සාවේ ලියා තිබෙන්නේ කිමෙක්ද නුඹ කියවන්නේ කෙසේදයි ඇසුස්සේක ඔහු උත්තර දෙමින් නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දේව ස්වාමීන් වහන්සේටත් නුඹට මෙන් නුඹේ අසල්වාසියාටත් ප්‍රේම කරව යනුවයි කීවේය උන්වහන්සේ නුඹ උත්තර දුන්නා හරිය එසේ කරපන්න එවිට නුඹ ජීවත් වන්නේ යයි ඔහුට කිස්සේක නමුත් ඔහු නිදස්වෙන්ට කැමැතිව මාගේ අසල්වාසියා කවුදයි යේසුස් වහන්සේගෙන් ඇසුවේය ආමෙන් මාගේ ආදරණීය සහෝදර සහෝදරිය කිතුණු ජීවිතයේ ආරම්භුවාට පසුව අපිට පැහැදිලි ගමනාන්තයක් තිබෙනවා නැත්නම් තවත් වචනෙන් කියනවා නම් මේ ගමනේ කෙලවරක් තිබෙනවා ඒ අතර කාල පරිච්ඡේදය තුළ අපි විවිධ ක්‍රිස්තියානි අත්දැකීම් ලබනවා තමයි ආත්මික පිවිදීම
එවාගෙම සභාවන් වල තිබෙනා වූ සේවාවන් විවිධ දේ තිබුණත් කිතුණුවේ කූවාට පසුව ඒ කෙනාගේ ගමනාන්තය සඳහන් වෙන්නේ සදාකාල ජීවනය ලෙසයි. එන මේ දෙය අපි උරුම කරගන්නට අපේ ජීවිතය අපිට තිබෙනවා බොහෝ දේවල් අතහරින්නට බොහෝ දේවල් හදාගන්නට බොහෝ දේවල් වලින් එතර වෙන්න මේ හැමදේම මරණයට කලින් අපේ ජීවිතවල දේව දරුකමේ සම්පූර්ණත්වය අපි උරුම කරගත්තේ නැත්නම් අපිට සදාකාල ජීවනය ලැබෙන්න යන්නේ නැහැ. අද ක්‍රිස්තුස් වහන්සේගේ සභාව දෙස බලද්දී සභාව ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඒ වගේම සභාව ව්‍යාප්ත වුණාට සභාව තුල මනුෂ්‍යව සූදානම් කිරීමේ කාලය නවෝ කලකින් ඉතා වේගෙන් ආරඹෙන්න උනා. ඒ තමයි මනුෂ්‍යගේ සදාකාල ජීවනයට මනුෂ්‍යව ඇතුළු වීම පෙන්눔 කරන්නට සහ හැඩගස්වන්නට වෙන්න වන්දන. අද කිතුණු සභාව තුල මේ සදාකාල ජීවනය ලබා ගන්නට වෙරදරන අය පහදිලිවම අහුම්කන් දිය යුතු හඬක් නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වා වූ දෙය. සහ උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ සලස්මට අපි අවනත විය යුතුයි. දැන් සදාකාල ජීවනය ලබා ගන්නට යද්දී සොරකම මායාව සතුරුකම් මේ සියලු කාරණා කතා කරනවා වගේම වෛශාකම සල්ලාලකම බේබදුකම ඒ වගේම වංක භාවය මේ සියලු දේවල් අතරේ මෙම ස්ථානයේ යේසුස් වහන්සේව සෝදිසි කිරීමට විවස්ථාව උගන්වන්නේ නැතම එවකට සිටියා වූ බයිබල් විවස්ථා ගුරුවරේ යේසුස් වහන්සේගෙන් ප්‍රශ්නයක් අසනවා. මා සදාකාල ජීවනය උරුම කරගන්නට මා විසින් කළ යුත්තේ මොකක්ද කියන ප්‍රශ්නේ. දැන් ඔබගේ ක්‍රිස්තියානි ජීවිතේ මගේ ක්‍රිස්තියානි ජීවිතේ මේ ළඟ ඉන්න කෙනාගේ ස්වභාවය බලලා ගොඩනගා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මුල් කාලවල අපි මිනිසියෙක් ලෙස බලලා ඔහු කරන කියන දේවලට අපි අනුගත වෙනවා. නමුත් කාලය සමග අපි වචනය තුල ඇත්තව සත්‍යතාවය දැනගත්තාට පසුව අපි අපහසුකම් වලින් අපේ සිත්වල තිබෙන කැමැත්ත ඉවතට දමාගෙන දෙවියන් වහන්සේ වෙත ලං වී උන් වහන්සේ සමග ගමන් කිරීම ආරම්භ කිරීම සිදු වෙන්න ඕන. දැන් අපි බලුවොත් මේ පරිච්ඡේදය දෙස බලද්දී ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයේ කී දෙනෙක් ඊළඟ පැයේදී සදාකාල ජීවනයට උරුමකම් කියන්ට තමාව කැඳවා ගත්තොත් තමා සුදුස්සෙක් වී ඇද්ද කියන ප්‍රශ්නය දෙස බලන්න ඕන. මෙම ස්ථානයේ කියනවා පරීක්ෂා කරමින් ආචාර්යනි සදාකාල ජීවනයේ උරුම කරගන්න පිණිස මා විසින් කුමක් කටයුතුද ඇසුවේ? උන්වහන්සේද විවස්ථාවේ ලියා තිබෙන්නේ කිමෙක්ද? ඔබ කියවන්නේ කෙසේද ඇසුසේක? මෙම ස්ථාන ලස්සන ප්‍රශ්නයක් දෙකක් යේසුස් වහන්සේ අසනවා. ඒ ප්‍රශ්න දෙකේ තිබෙනවා හරි ගැඹුරු ප්‍රතිකඩවල්. එකක් තමයි විවස්ථාව කියන්නේ මොකක්ද? ඔබ කියවන්නේ කෙසේද? ඒ වචනේ අර්ථයක් තියෙනවා. දැන් දේව ලියවිල්ල අපේ අතේ තියෙන එක ඇත්ත. මේක අපි අතට අරගෙන වචනය තුල තිබෙන දේ තිබෙන එක ඇත්ත. මම කියවන්නේ කොහොමද? දැන් ගොඩක් අය ඉන්නවා දේව වචනේ අතර ගත්තට ඔවුන් ඒක කියවලා ඒකට දෙන්නේ වැරදි අර්ථකථනයක්. නැත්නම් මේ කෙනාට සිතට ප්‍රිය විදියට කියවලා තමන්ගේ අවශ්‍යතාවයට වචනය පෙරලා ගන්න අය. මා දුර්වලෙක් වෙන්න පුළුවන්, ඔබ දුර්වලෙක් වෙන්න පුළුවන්. නමුත් දේව වචනේ දුර්වල නැහැ. දේව වචනේ දුර්වල නැහැ. ඒ නිසා දේව වචනේ මට වාසිදායක විදියට මාහරව ගන්නවට වඩා මා කළ යුත්තේ දේව වචනේ සත්‍යතාවයේ එසේම පැමතෙද්දී මා වචනේ වෙතට හැරෙන්න වෙරදරීම. යේසුස් වහන්සේ මේ විවස්ථාව උගන්වන්නගෙන් අහන්නේ ඒකයි ප්‍රශ්නේ. නුඹට නුඹගේ විවස්ථාව තුල තියෙන්නේ මොකක්ද? නුඹ කියුවේ කෙසේද? ඔබ කොහොමද කියවලා තියෙන්නේ? ඔබ තේරුම් ගත්තේ කොහොමද? අද ලෝකේ සභා පාලකවරුන්ගෙන් ආරම්භ කළාම සෙසු නායකත්ව ගුරුවරු අනාගත වත්රවරු එවැන්ජලිස්ටවරු සහ මේ සියලු සේවාවන්ට අනුයුක්ත සම්බන්ධතාවය ඇති විවිධ අය
Swamin wahanser seve karana kala oun Kristus wahansege wacane tulat tibenna udaya vinaskiri mata veradarana maknesada tama durwalakamaka pihita sitna nisa eka harima bahanakai eka harima bahanakai enisa sabhavan walata genena niti sabhavan walata genenna u atam niyoga e wagema sabhavan wala ganu labana thirana deya wacana dekenga nathi dewal siddha wenna salasunu apita ba me sabhava tula mona abiyogayawa seve karana aya athara mona durwalakamen ඔවුන් පිළි ඔවුන් අපිට අභියෝග කළා අපිට ලියවිල්ලේ තිබෙන්නා වූ කාරණා වෙනස්කොට ලියවිල්ලේ තියෙන කාරණා වෙනස්කොට ඔවුන්ට තීරණ ගන්න අපිට බෑ අපිට සිද්ධ වෙනවා දුර්වලකමක් අපේ අතේ තිබෙනවා නම් ඒ පිළිබඳව ඉවසීමෙන් වැඩ කරන්නට වචනය තුල තිබෙන ප්‍රකාරයටම යමක් ක්‍රියාත්මක කරන්නට එවිට දෙවියන් වහන්සේ ගරු කරන්නට යනවා මිනිසා වචනයට දක්වන්නා වූ ගෞරවය ගැන Dan memang sana balamu, evivastava kiyavana labu tanat awa, nuba kohomada mega kiyave kela asadhyopo uttara demin nube mulu hardayenda, nube mulu atmayenda, nube mulu shaktiyenda, nube mulu buddhiyenda, deviyu swamin wahanseṭat, nubata menna bal asalvasayata prema karawayanu, metana charita tunak, deviyan wahanse ekkenek Nubha tawa kene, evagi manubha asal vasya tawa kene. Devyan mahansara prema karantona, evagi manubha nubhata prema karagan andama, saha nubha asal vasya ta prema karna vidhiya. Eka bohma keti, bohma saralai, keti uttarayak denna puluwan. Me thundenatama devyanta prema karanne yamseda, tama tamanta prema karaganne yamseda, Tama asal vasya ada prema karanne yamseda me tunama samai. E kirimedi nube mulu atmen, nube mulu buddhiyen, nube mulu shaktiyen. E wage nube mulu hardayen. Nuba prema kaliyutu. Mena me tanata tamange jeevithaya tamanta goda naga ganna puluwanda. Mena metana thamai Kristus wahansege charithaya thula thibuna o wedagathkama. Un wahanse piyata yamse prema kalada Unwahanse ra prema karagatta keseda unwahansege jeevithayen unwahanse prema karai yanui kiyanege handunwa denne unwahansege jeevithaya vinashayata yannawu tanata geneyanta nodi unwahanse pawichchi kala unwahansege hrudaya unwahanse pawichchi kala unwahansege mulu shaktiya unwahanse pawichchi kala unwahansege aathmaya pawichchi kala unwahanse rakuna E wage munwanse anithaya rakka kitunu seve tuladi apita atmarthakami wenna bae api deviyan wahanse gana yamse hitanawada unwanse ne yamse prema karanawada sielu shaktin pawichchi karala taman tamanwa rakaganta e sielu shaktin pawichchi karanada e wage anith kenawa araksha karanta ilanga kenada prema kala yutte e ha samana Inisa Kristiani jiwitnya tulah, me charita lakshanya, ekas sudusukamak sadha kala jiwane laban. Nek ekas wati na charita lakshane. Dan obah kira de samara kita malang sora kamane, saturu kamane, maya kamane, vaisha kamane. Nuh obah khalad menne me kotas. Obah manusia kuda prema kiri me di anugamane karu pilihat. Abi walamu, ilangat. මේ මනුෂ්‍ය ආසනව තවත් දුරට පැහැදිලි කරගන්න අසල්වාසියා කියන්නේ කවුද? කිතුණු ජීවිතේ අසල්වාසියායි කියලා කියන්නේ අල්ලපු ගෙදර වාසය කරන කෙනා පමණක්ම නොවේ. ඔබ සමග සේවයේදී එහා පැත්තෙන් වාඩි වී සිටින කෙනා පමණක් නොවේ. අසල්වාසියා යනු නන්නාඳුනන නමුත් ඒ මනුෂ්‍යයාගේ අවශ්‍යතාවය දැක Prema kiri mana shakti ati harde ati ento. Eka rata kohed, stane kohed, e manusia mana jati rayad. Itan dia manusia itu dau keraddi, ho prema keraddi. Tamange buddhiya pawichchi karanta me dakwana prema hani karade apeid. Mame yomu karana shakti, arthika shakti, neti nasti ekata patveid. Minisu eti jeevitha wala. විවිධ කාරණා කරද්දී
ඔබ හිතනවාද යේසුස් වහන්සේ තවස්තාව තිබුණ නැයි කියලා කපටි කඩා වඩා ගැනීමේ චේතනාවෙන් අරමුණු ඇති යම් කිසි විදියකට යේසුස් වහන්සේව පාවා දෙන්නට මාන බැලුව සහායක කළ යූදස්ට යේසුස් වහන්සේ කොයිතරම් ප්‍රේම කරනවාද උන්වහන්සේ ප්‍රේම කරන අන්දම් කීපයක් බලමු එක යූදස් ගේ තනතුර යේසුස් වහන්සේ නැති කළේ නැහැ ඒකත් එක ප්‍රේමයක් යූදස් ගේ තනතුර යේසුස් වහන්සේ නැති කළේ නමුත් යේසුස් වහන්සේ හොඳටම දන්නෝ මේ මිනිස්යා කපටි මොහු මුදල් කෑදරයි මොහුගේ අරමුණ බොහොම නීචයි මොහු හානියක් කරන්නට යන්නේ Yesus swasa ilak ke sadahakala jiwane. Unwasa utsaha dharna yudaswat sadahakala jiwane te gene ente ohuge tanatura aswime lipiyakin ho aswimak dikale ne. Yesus swasa ivasimen balang hitiya nubage tanatura tula nuba radente utsaha daranta nube adu paduwa nuba hadagena. Numut nube tiyena aramunata mama anithayawa danta yanne mama ohunna patthakata ganna. Eka eka Deka Yesus wahanse ohuwat unwahanse yana wedagat saha awedagat kiyana sama tanta ekkagena giya samajikatwaya ha sahabhagi kirime athare di aduwak pennuwe ne unwahanse prema karapu widiya ai unwahanse mewa kale eka thamai sabaha premaya thula thibunu gunanga senewante deviyan wahansela manushyek vishwasawanta wiye manushyawa pawichchi karana Rahasa pitupasa Deviyan wahanse balapurottuna loku dewal vishala dewale manushyage jeevithaye tibenna ona naththam e manushyawa vishwasawanta gabada karyakata ganan ganne ne kawama dakkat unwahansena me manushyawa vishwasawante une kohomada kiyana tire pitupasa tiwennawu mahar abirahasa me hama parichchedayekinma manushyo therum gata yutu ada godak ahi thano Dina hatali yak nirahala hitiyot mata deviyan wahanse loku darshanayak deyi kiyala. Dolaya paya kīpayak karuwoth deviyan wahanse mata katha karayi kiyala. Nae. E manushya tula thibenawa deviyan wahanse idiripita un wahanseva aakarshane karaganna puluwan wu sitha. Thunwini karanawa Yudas weradi manushyek. Dan man oyen prashnayak asanawa. Apita samaharak ayagena me sabhave weradi karapu ayata ratri bhojane deema nawaththanta ona. ඔවුන්ගේ රාත්‍රී භෝජනේ තහනම් කරන්නට ඕන ඔවුන් මේ එකට සේවයේ පංගුකාරකමේ තියාගන්න බෑයි කියලා මම අහලා තියෙනවා මම කුඩා කාලේ ඉඳන්ම මම මේ අහන දේවල් මේවා මම අද ඊහන ඒවා නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ මේකයි සභාව මැදේ හරිසා වැරදි කියන චරිත දෙක ට විනිශ්චයක් අපි දෙන්නේ කොහොමද කෙනෙක් ප්‍රසිද්ධියේ වරදක් හෝ පාපයක් කරනවා කෙනෙක් අප්‍රසිද්ධියක කරනවා ඒ දෙකේම විනිශ්චයකාරය වෙන්න ඕනේ අවංකව දෙවියන් වහන්සේ සභාව නෙමෙයි. ඒ දෙකේම විනිශ්චයකාරය වෙන්න ඕනේ දෙවියන් වහන්සේ. අපිට බෑ අසල්වාසියාට ප්‍රේම කිරීම කියන තැනට අපි එමු. බලන්න යූදස් තමන්ගේ ජීවිතය තුළ පැහැදිලිවම අරමුණ නරකයි. ඒ වෙද්දි සාකච්ඡා කරලා ඉවරයි නායක පූජකයා හා ලියන්නන් සමග. නමුත් උන්වහන්සේ ඔහුගේ තනතුර අහෝසි කරන්න කැමති නැහැ. එවාගෙම ඔහුගේ ගමන් කරන ස්ථානවලට නීති දාන්න කැමති වුණේ නැහැ තුන්වෙනි කාරණාව සුද්ධම අවස්ථාවකට ආවා ඒ තමයි සුද්ධ සහභාගීකමේ මේසය සුද්ධ සහභාගීකමේ මේසය සුද්ධ සහභාගීකමේ මේසය කියන්නේ උන්වහන්සේගේ රුධිරයටත් උන්වහන්සේගේ මාංශයටත් මිනිසුන් පංගුකාරකම ලැබෙන තැන ඒක අතිශයින්ම සුද්ධ දෙයක් මා කියන්නා සභාවේ පාලකවරු වන අපටවත් ඔබටවත් මේ මේසයට අත තබන මිනිස්යාව විනිශ්චය කරන්න ඕ තහනම් කරන්න බෑ ඒකට හේතුවක් තියෙනවා ඔබ හයයි කියලා යූදස් මෙපමණ දේවල් කරනවා පෙනිපෙනී තිබෙද්දි යේසුස් වහන්සේ ඔහුටත් මේ මේසේ වාඩි වෙන්න අවසර දුන්නා එනමුන් වහන්සේ තිබුණා දැක්මෙන් ඔහු විනිශ්චය කරන්නට මට මතක් වෙනවා උන් වහන්සේගේ වචනය මා ආවේ ලෝකය විනිශ්චය කරන්න නොවේ ඔවුන්ට ගැළවීම දෙන පිණිස හැම සභාවකම සේවය වෙන්න ඕනේ මිනිසෙක්ව වටගන්නේ නැතුව මිනිසෙක්ව ගැළවීමට ගැනීමට
E manusia prema kirime kotasa manusia karantun. Dan mande manusia ke anta varadak tiyeno. Oho aya mamoho oba. Aitu lesa ratri bhojane gattot. Ekata danduwam laisthuwak thibenawa sudu liyeville. Nusudusu lesa me roti kannaw. Noth swaminwanse kusalanen bonnaw kawureku namuth. Unwanse ge rudire ganat manse ganat varadikarik wanne. Bohoh denek duru wala wala edawa siridi bohoh denek nindara patthati. Api apa mau finish kerun laban ni nam, icerai. Ini nam sabah wal-wal, itu amatna pravesam kariwa, niti sampadan eventon. Itu amatna pravesam kariwa, paripala nak ramarata wal sabah wate gain tona. Makni sahaja dini anti mesti gain tona minne metanet. Ada, me Kristiani sabah wal-wal, serva wal-wal da patkarla dina, mata godak kelawa di tenne, hemo minne mei. Belum papa kotor sebentarak, jiwa mana yang belum udah kotor sematikil. Maka apa buat awak kian? Belum papa kotor sejiwa mana yang belum udah kotor semati. Minyak kotor hitan, budhi, raknyaw, syaktiya yomukiri matu mana kerana karena si allah kami ini hisa tule. Eka tule mati goda. Eka tule mati goda. Eni sah minisuk kian no? Mega karantona, kian dah pulua. Kirim sidda keraddi api dewa liye bilik tulah sitno ada kaya kalpana kara balan ta yoni. Ketsemana ya apa yang madhyasthana sabahwa Kristus Tuhan sege sabahwa bawat patkara ganimat sampurne mawashanam. Api vinaswi tu denggal vinaswin tona, stirava siti tu denggal stiravin tona. Ini dekam karantona. Ikaran adakah kelainan tam Kristus Tuhan sekarang sebahagian yang antebay diri itu. Ini sah Yesus Tuhan se ilang itu, arah Yudas itu, servek kerana, ikat tamai roti beda di mana, ilang servek tamai, pada sediyo. Itenadit Yesus Tuhan seundat ramadhanno, Yudas seundat ramadhanno, ohu get pada soda dhanno, ohu ta katayutak kelainan. Unwas itu nanti unwas itu kaya syakti. Yudhana ma, pahatpi, nemi, batu lagi, na arah manusia ke pada saudan. Itu orang yang unwas itu prema kerap utahana siri di unwas itu hamad ekadima unwas itu araksha vela. Unwas itu araksha vela. Hey, minisse kute puluan tamangye sitte boh yojana pahat wagan dalam tistirame ni swami unwas ke mantra ne. Swami Nuhasa ke Salas Mahau Nuhasa ke Krame Arambe Duruwala Vente Puluang Atharamaga Savimatvi Anthi Medhi Atishayin Saarathakava Gavana Kelavara Karantona E Sadhatamai Devya Nuhasa Apiva Thor Agnati Bin Tama Kemati Mohasana Prashneak Nubi Asalvasya Gana Dhanagant Onadu Visiname Maagi Asalvasya Kauda Yesu Swahan Se Gin Asuwe Dan Yesu Swahan Se Kiyantana Kauda Asalvasya Ubi mungkin asalwasnya, bentian. Ni apa sahaja ni terasul kerana kita ni. Ikan a jiwit terus dekalan itu kita kape asalwasnya bentuk pulu. Kehormat. E manusia desa api balan vidya. Dewa preme. Ubi dana mada subaranciya itu awasnya kerana vedagatna. Vedagatna di mana watamai preme. Mona yakuvelamanda haskam kerana annye bahasa ati bunat. Suakiri ini di mana wanti bunat, eva hondai, eva narakane, eva tiyana mana minisun te wedi pura prajana ganda pulang esewe, namut minis kotas ya gana preme ak nativa, di mana pavicikalat eva paladaran tiyane ne, apida preme natnam, duruala kamkaran hama kene kuma pelawaladai, lesi, amaru ne wedi, endagi ne wegi me endagi uhe. Obe hadirnya bukan orang kalau pita tuh. Obe mereka terlalu dalil itu ente. Kalau bukan Malaysia ini ente pura. Namun, ekena apa? Nimeradi kerja ente. Hakinya waktu ini nanti mereka sebaya pahlane. Ikan unwas itu buat ader enam. Mereka poshen ekaran. Enam bukan keti, bukan saralai, rahasa macerai. Duru oleh buat nimeradi kerja ente pulaan pasu makrame poshen. Ekena hukum di poshen ente. Yadat pun nattam, poshane dekena kikaru pun nattam,
පෝෂණය තුල ඒකෙනා ගොඩනගන්න උත්සාහ කරන්නේ නැත්තම් ඔහුට හෝ ඇයට යූදස්ට උන් දිගේ ඒකෙනාට වෙන දිගේ මහ වෙනසක් නැහැ. ඒක කුඩා දරුවෙක්ද මොනවාද මේ තරුණ කෙනෙක්ද ඒකෙනාට මොන තැලෙන්ත තියෙනවද ඒකෙනා එන පසුබිම මොකක්ද දේව විනිශ්චයට තරාතිරමක් නැහැ. දේව විනිශ්චයට තරාතිරමක් නැහැ. මේ බලන්න 30 වෙනි වචනේදලා අපි කියමු asal vasiyawa andunagata yukte ai asal vasiyawa andunaganta one kohomada then christiani sabhavata hadawatak entona asal vasiyata prema kirima api kohomada prema karanne mulu lankawatama poduwe kohomada apita peeda karannanta api prema karanne kohomada apata hinsa kala apawa apata pahara dunnu apawa athahara giya අපේ විරුද්ධව තාමත් කොඳුරන මේ ආයෝ ගැන නොදන්නවාද නොපෙනෙනවාද ඒවා අපිට සාධක නෙමෙයි ඒවා අපිට අවශ්‍ය කාරණා නෙමෙයි අපි කල යුතු කොටස අපි කරනවා මිස ඔවුන්ගේ ප්‍රතිචාර අපිට ප්‍රයෝජනවත් වෙන්න යන්නේ නැහැ අපි දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාරයට කිව් කොටස අපි කරන්නේ ඒ කෙනාගේ ප්‍රතිචාර මොනවා වුණත් මිනිසුන්ගේ ප්‍රතිචාර වලට දේව සේවය කරන්න ගියොත් අපි අත්පුඩි වලට දේශනා කරන මිනිස් වෙයි. මිනිසෙක් ඔබට සලකන විදිහට ඒ මනුස්සර සලකන්න තීරණය කළොත් ඔබ අනිවාර්යයෙන්ම ඒ මනුෂ්‍යයාට දක්වන්නට යන්නේ ප්‍රේමයක් නොවේ කොන්දේසි සහිත පදනමකින් යමක් බෙදා ගැනීමක්. ප්‍රේමේ බොහෝ විසලිවන්තයි. ප්‍රේමේ ගුණවන්තයි. ප්‍රේමේ ඊර්ෂ්‍යාවන්නේ නැහැ. ප්‍රේමේ තමන්ගේම කාරණා සොයන්නේ නැහැ. ප්‍රේමය පරාර්ථකාමී මේ සියලු දේවල් තුලින් මිනිස්සෙක්ට සදාකාල ජීවනය ලබා ගන්න උවමනා කරන්නා වූ ජීවිත රටාව මිනිස්සේ ගොඩනගා ගන්න ඕන. අද සෙනෙවන්දනි මේ ගොඩක් ලෝකයේ ක්‍රිස්තියානි පාලකවරු දිහා බලපුවාම ඔවුන් තුල තිබෙනවා හොඳ ඒ වගේම තියෙනවා නරක. කවුරු අංග සම්පූර්ණ කෙනෙක් ඉන්නවනම් මං හැමදාම කියනවා වගේ කියන්නේ අනේ මෙහි ඉන්න එපා. ඉතයික් මණ්ඩ අද රෑම හරියන්න මොකද අපරාධයක් මේ ඉඳලා හෙට කිලුටු වුණොත් ඔබට යන්නේවක් නැතුවේ අද සුද්ධයි කියලා හිතනනම් ඔන්න අද රෑ තමයි අවස්ථාව ඔන්න ස්වර්ගයට ගිහිල්ලා එහේ ස්වර්ගික සපත ලබා ගන්න. නමුත් මිනිස්සයා තමන්ගේ ජීවිතය තුළ ගොඩනගන්න දැන් අද බොහෝ පාලකවරු මේ ලෝකෙ හිතන දෙයක් තමයි සභා නායකයෝ අනාගත වක්තෘවරු වෙන්නේ ඕම් හිතන දෙයක් තමයි එක නීතියකින් සභාවට හදාගන්න විවස්ථාවෙන් සභාවට හදාගන්න නීති කොන්දේසි වලින් අපි මිනිසුන්ව පාලනය කරලා අවසන් කරන්න ඕන නෑ බයිබලයේ තුල තියෙන ලියවිල්ලෙන් හදන්න ඕන අපිට පුළුවන් බොහෝ කාරණාවන් එක පැටලෙන්න නමුත් තීරණ ගැනීමේදී ඉවසීමෙන් ඉඳලා තීරණ ගන්න ඕන කාරණාවන් ගැන ඔබ මෙහෙම හිතන්න ඔබ තීරණය කරනවා මෙතන ඉඳලා කොළඹට යන්න යන අතරමඟදී ඔබ යන වාහනේ ටයර් එකක් ගියෝ නැත්නම් පැච් එකක් කිමු පැච් එකක් ගියෝ ඔබගේ ගමනට මොකක්ද වෙන්නේ ඔබට සිද්ධ වෙනවා මදක් ප්‍රමාද වෙන්න දෙක තමයි ඔබට සිද්ධ වෙනවා වෙහෙසෙන්න තුන තමයි ඔබට සිද්ධ වෙනවා අලාභයක් විඳින්න හැබැයි ඔබගේ අරමුණ කොළඹට යන්න නම් මේ සියලු දේවල් අතරේ ඔබ තාම කොළඹට යනවා ක්‍රිස්තියානි කාර්යයේ ජීවිතෙත් මෙහෙමයි එදා ඒක නා හොඳයි අද නරකයි නෙමෙයි අපිට අලාභ විඳින්න වෙනවා අපේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියෝ නිසා නැතුව නෙමෙයි මොනතරම් අලාභ තියෙනවද ඔවුන් වංචාවල් කරනවා ඔවුන් ප්‍රමාද කරනවා ඔවුන් අලාභ කරනවා ඔවුන් හිංසා කරනවා ඒ වගේම ඔවුන් සමහරක් වෙලාවන් වලට සොරකම් වලට ඉදිරිපත් වෙනවා තව කෙනෙකුගේ ජීවිත වලට බලපෑම් මෙල්ල කරනවා නිඳ මේ ඔක්කොම තියෙනවා නමුත් තාම ඉලක්කය ගමනාන්තය සදාකාල ජීවන ඒ තැනට යන්න අලාභ විඳගෙන ප්‍රමාද වෙවි වෙහස දරාගෙන ඉවසන්න සිද්ධ වෙන ප්‍රේම කරන්න බෑ ඉවසීම නැත්තම් බොහොම පැහැදිලියි ඉවසීම නැති මිනිහෙකුට ප්‍රේම කරන්න බෑ. දැන් ගොඩක් අය දන්නේ ප්‍රේමය කියන්නේ මේ යම් කිසි විදියකට මේ
බැලුවා දැක්කා කතා කරුවා හායි කිව්වා හුයි කිව්වා බයි කිව්වා ඒක නෙමෙයි ප්‍රේමය අපිට තියෙනවා අධික ඉවසීමක් ප්‍රේම ඉවසලිවන්තයි කියන්නේ ඒකයි මෙලෝ හොඳක් නැති මිනිස්සුෙකුට ප්‍රේම කරන්න බුණා නම් අන්න නියම ප්‍රේම කිරල එතනයි තියෙන්නේ මම විශ්වාස කරනවා ඒක ඒ හේතුව යේසුස් වහන්සේට ප්‍රේමය තිබුණ නැත්නම් පාතාලයට ගිහලා ආයෙ ගොඩ එන්න බෑ යක්කුව අතර ඉඳලා බේරෙන්න පුළුවන් නම් අන්න අවස්ථාව මේක අපේ ජීවිතේ මේ ප්‍රේමය කියන්නේ ඉතාමත්ම බල සම්පන්න මොනවාද කියන්නේ මේ ආයුධයක් ඒක හොඳ උපකරණයක් මිනිසුන්ව දමණය කරන්න පුළුවන් එකකින් මේ බලන්න මේ වචනේ දැන් ප්‍රේම කිරීමට සබාව ඇතුලේ නම්බු තානාන්තර බලන්න එපා ඒක පළක් ඇති දෙයක් නෙමෙයි හැබැයි මෙතන කිව්ව මොඩේ වගේ ප්‍රේම කරන්නත් එපා අන්ධය වගේ ප්‍රේම කරන්නත් එපා බලහීනය වගේ ප්‍රේම කරන්නත් එපා බුද්ධියෙන් හෘදයෙන් ආත්මෙන් මුළු ශක්තියෙන් මේ ටික වැදගත් මේ කොටස් අතරම බුද්ධිය හෘදය ආත්මය මුළු ශක්තිය පාවිච්චි කරලා ඕනෑම බැරෑරුම් අවස්ථාවකට වැටී සිටින කෙනෙක්ට ප්‍රේම කිරීම තමන්ගේ අසල් වාසියට ප්‍රේම කිරීම සදාකාල ජීවනය ලබන්නට හේතුව. දැන් මම මේ ගෙත්සමන සභාවය තුළ කී දිනෙක බැන බැන එළියට ගිහිල්ලාද? මේ අයට අරන් දුන්න විවිධ විදියේ යතුරු පැදි, පාප පැදි, විවිධ දේවල්. ඔවුනේ ඔක්කොම කරද්දී අපි කවමදාක හරුලා සභාවට ගත්තේ නැහනේ. ගත්තයි කියලා කාටද කෙනෙකුට කියන්න පුළුවන් නම් එන්න බලන්න. මගෙන් ගොඩ දෙනෙක් කියාවා. ඇයි ඔය මෝඩ මම මෝඩයක් නෙමෙයි කලේ. සදාකාල ජීවනයෙන්ද පාරක් හදාගත්ත මම දවසන්ත දෙච්චර කියන වැරදි කෝටියක් ඇතුලේ අපිට මේවා සදාකාල ජීවනයේට එක ධන ලකුණක් බවට පත් කරගන්න පුළුවන් ඒකට හිතනවා යේසුස් වහන්සේට තිබුණා කොහොම හරි සටන් කරලා හැමදේම කරන්නට කර්ලිවර්ලා යූදස්ගෙන් රිදීකාසිතිය පේදුරුල දම්මල ගන්නට මග රැකන් ඉඳලා යේසුස් වහන්සේට හිමීට කණ්ඩ කරලා පේදුරුට කියනවා පේදුරු මුම්මා මරණ යූදස් රැකන් ඉඳලා උඩ දෙයක් අල්ලන් ගහපන් ගහලා ඉවර වෙලා ඔය දින රිදීකාස්ති අරගනින් අරගෙන උට හොඳ පාඩමක් උගන්නපන් මේ ඔක්කොම කියන්න තිබුණා මේ ඔක්කොම කියන්න තිබුණා යේසුස් වහන්සේට උන් වහන්සේ තමාට මෙන්ම පේදුරුටත් ප්‍රේම කළා පේදුරුට ඔය ටික කියලා ගියා නම් ඇති පේදුරුට ඔය ටික කියලා ගියා නම් හොඳ ටෝම ඇති උන් වහන්සේ දවස් තුනෙන් නැගිටින්න කලින් පේදුරු තව 7-8 දිනක් කො මරලා අනිවාර්ය සභා නායකයෝ සහ සභාවල ජීවත් වෙන අය තමන් බේරනවා මෙන්ම අනිත් අයවත් බේරන්න අන්න අය වරදටපත් කරන්න නෑ මේක තමයි අපේ තියෙන උන ස්වභාවය දැන් මේ ස්වභාවය නෑනේ දැන් අපේ ඉන්න මේ පොඩි පොඩි මේ මොනවද ඒවට කියන්නේ වෙරළුගයට වගේ චබිත් නැවිත් මේ කට්ටිය මේ හිතනවා අර මගේ වචින් නෙගෙන උන්ට දන්න දෙයක්වත් නෑ උන් ජීවිතේ තේරුම් ගත්ත දෙයක්වත් නෑ උන්ගේ නම් ධර්මිෂ්ඨයි කියලා මොකද විවේචන වලින් අන්න අය විනිශ්චය කිරිල්ලෙන් ඔය දේ නමුත් සදාකාල හෙට මලොත් නිරයට වාරගන්නෙත් නැහැ යකුණ්ඩ කරදරයක් කියලා බොහෝ වෙලාවට වෙන්න පුළුවන් ඒකත් නිරයට බාරගන්නේකුත් නැහැ ඒ නිසා ඒ වගේ දැම්ම මැරෙන්නේ නැහැ කියලා මං හිතනවා ඒකින්ද බය වෙන්නේ බං ඒ වගේ දැම්ම මැරණ එකක් නැහැ මෙතන බලන්න තියේ ඉඳලා පහතට කියවලා තිස්සන පදයේ සිට යේසුස් වහන්සේ උත්තර දෙමින් කියනසේක් එක්තරා මිනිසෙක් යෙරුසලමෙන් යෙරිකෝට යන කල සොරුන්ට අසු විය. සොරුහුගේ වස්ත්‍ර පැහැරගෙන උට පහර දී ඔහු අඩපණ කර ගියෝය. දැන් මෙතන මේ ලෝකයට සුභාරංචිය ගෙන යද්දී මම එකගේ ප්‍රේමය ඉතාමත්ම වැදගත් කියලා. මේ මිනිසු විවේචනය කර කර මිනිසුන්ට මිනිසුන්ව හෙලා දැක දැක නැත්නම් මිනිසුන්ගේ චරිත ගැන හෝ ඔවුන්ගේ පසුගිය ජීවිත ගැන අගුණ කිය කිය කවමදාකවත් ප්‍රදේශයක් ගැලවීමට ගේන්න බෑ. ඒක බොරු උත්සාහයක්. ඒක බොරු උත්සාහ. හිතන්න බලන්න යේසුස් වහන්සේ යොහාන් 1:1 කියන උන්වහන්සේ වාක්‍යන උන්වහන්සේව සිටසේක මේ ඔක්කොම කියලා බලද්දී උන්වහන්සේ පැහැදිලිවම ඒ දන්නු වෙන සිද්ධ වෙච්ච මුළු සිදුවීමම උන්වහන්සේගේ ඇස් දෙකෙන් දැක්කා. මුළු සිදුවීමම යේසුස් වහන්සේ දැක්කයි ඒදන් වෙන වෙච්ච දේ. ඒව නොමගට ගිය විදිය. ආදම් වැටුණු විදිය. හැබැයි යේසුස් වහන්සේ ඇවිත් පොළවට ඇවිත් ওই ඉතිහාසෙ මතක් කර කර හිටියේ නැහැ උන්වහන්සේ සේවය කළා.
උන්වහන්සේ සේවය කළා. එහෙනම් ක්‍රිස්තියානි ජීවිතයේ මේ පසුගිය අතීතයක් හාරවුස්සන එක අද සභාවට කෙනෙක් කවද මෙයා ඉස්සල්ලා සුබුරු ගහපු කෙනෙක්, මෙයා ඉස්සල්ලා සූදු ගහපු කෙනෙක්, ඔහුගේ ජීවිතේ මෙහෙම තිබුණු කෙනෙක්, ඇයිගේ ජීවිතේ මේක නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය ආත්මේ ගලාව ගන්නට උත්සාහ දරනවා නම් ප්‍රේම කරන මනුෂ්‍යයා කළ යුක්තේ. ඒක කතා කරන එක නෙමෙයි. එයා ගමේ ජීවත් වෙන්නේ අපිට මොකටද ඒක? එයා රටේ ජීවත් වෙන්නේ අපිට ඒක වැඩක් නැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය වෙනුව සිරින්නේ ඒ මනුෂ්‍යයාට ප්‍රේම කරන්නට. ඒ ඉතිහාසය ගැන හාරවුස්සන්නවත්, ඉතිහාසය කරපු දේවල් මතක් කරන්නවත් නොවේ. එහෙනම් මෙවැනි මිනිස්සෝ සදාකාල ජීවණයට නොයන විදියට Taman සේවාවන් කරනවා, සේවාවන්වල හැසිරෙනවා, සභා ජීවිතේ ජීවත් වෙනවා. ඔවුන් ඉතන ඔවුන් අධිධර්මිෂ්ඨයි කියලා, ඔවුන් ඉතන ඔවුන් සම්පූර්ණයි කියලා නෑ. ඒක එසේ නෙමෙයි. අද බලන්නකෝ ගමේ ග්‍රාම සේවකට වඩා අහලා බලන්න, ක්‍රිස්තියානි සභාවකින් ඇදහිලිවන්තයෙක්ගෙන් ගම කොහොමද කියලා අපූරුවට කියන. අපි ළඟ ඉන්නවා බුලට් වගේ කීප දෙනෙක්. ඕන්නම් දෙන්නම් වෙලාවක පත්තරයක් වගේ කියවන්න ළඟ තියාගෙන. ඔව්, අපි ළඟ ඉන්නවා. පොඩි වුණත් ඕන තොරතුරක් දන්නවා. ඇයි ඔය මොලේ ඉඩ? අර සමහරක් මෙමරි කාඩ්ස් තියෙනවනේ, ඔය ටෙලිෆෝන් සෙල්ෆෝන් වලට දාන්නේ. අරවට මට නම් ඔය වැඩි දන්නේ නැහැ. ඒවට දාදී වල මුකුත් නැතුව ගියාම කොහේ හරි තියෙන කුණු මැදද පුරව ගන්න හදනවා. සිංහල කියවන තැනර හිස්සු මනස යකගේ කම්මල වගේ කියලා. හිතන්න දෙයක් නැහැ, කරන්න වැඩක් නැහැ, අනුගේ මගුලක් හොයන. ඔක තමයි ස්වභාවය. මෙවැනි අය හොයා බලා කරන්නේ මොකක්ද? මේකෙන් කරන්නේ හානියක්. ඒ මනුෂ්‍යන තේරෙන්නේ නැහැ ඔවුන් සදාකාල ජීවනයේ යන්ට ඔවුන් පාරවසා ගන්න මක්නිසාද ඔවුන්ට ප්‍රේම කිරීමේ හැර දෙයක් නැද. මම කියන්න යන්නේ සුභාරංචිය පතුරවද්දී බයිබලයේ කෙනා සොරා එන්නේ සොරකම් කරන්ටත් විනාශ කරන්ටත්, ඒ වගේම මරදමන්ට. මේ අරමුණු තුනට යක්ෂයන් යෝහන් සුභාරංචිය කියන අන්දමට. දැන් සොරු ඇවිත් මොව මැරුවේනේ, මොව අඩපණ කළා. සොරු ඇවිත් මොව අඩපණ කළා, මොව මැරුන්නේ නැහැ තාම. තාම මොව ජීවත් වෙනවා. මේ ලෝකයේ ඉන්නවා තාම හද්ද පෞකාරයෝ, තාම ආත්මය 100%ක් මැරිලා නැහැ. වැරදි ව්‍යාපාර කරන අය, වැරදි ලෙස ජීවත් වෙන අය තාම මැරිලා නැහැ. ඔවුන්ට තව අවස්ථාවක් තියෙනවා කරුණාවේ කාලයේ සදාකාල ජීවණයට යන්න. එහෙනම් හොඳම දේ තමයි සබාවෙන් එළියට දාගන්න එපා කාව. සබාවෙන් එළියට දාගන්න එපා. සබාව ඇතුළත බාගනේ කෙනාව නිවැරදි කරන්ට දොරක් හදන්න ඕන, දොරටුව කරින්ට ඕන. සබාවෙන් එළියට යවා ගන්නවයි කියලා කියන්නේ ඉබාගාත යන්න පටන් ගන්න. අද්දකීම් වලින් කියන්නේ විනාශ වෙන්න කැමති මිනිහා ඉස්සල්ලාම කරන්නේ සභාවෙන් එළියට පැනගන්නේ. විනාශ වෙන්න කැමති මිනිහාගේ අරමුණ ඕක තමයි. එළියට පැනගන්නවා. ඒ තමන් හොයනවා නිදහස් ලෝකයක්. තමන් හොයනවා නිදහස් මත. තමන් හොයනවා නිදහස ගමන් කරන්නට එළියට පැනගන්නවා. දැන් රැකවරණයක් නැහැ. හොඳ කියලා දෙන්න කෙනෙක් නැහැ, නරක කියලා දෙන්න කෙනෙක් නැහැ. ඔවුන් උදෙසා මැදිහත් කාරකමෙන් යාක්කාවෙන් සටන් කරන්න කෙනෙක් නැහැ. මට මතක් වෙනවා පේදුරුට කිව්ව වචනේ යේසුස් වහන්සේ, "නුඹ ආරක්ෂා වූවාට පසුව නුඹ අන්නයව ආරක්ෂා කරපන්. නුඹ සවිමත් වුණාම අන්නයව සවිමත් කරපන්." ඒ කොටස කරන්න ඔවුන් උදෙසා කවුරුත් නැහැ. දැන් දුවනවා සීසී ගඩේ. මේකට සල්ලි වැය කරලා වැඩක් නැහැ. මේකට සල්ලි වැය කරලා වැඩක් නැහැ. සල්ලි දුන්නයි කියලා මිනිසුන්ගේ ආත්ම ගැලවෙන්නේ නැහැ. බොරු කතාවක්. දැන් ලංකාවේ කාලයක් මතයක් තිබුණනේ, දේව සභාවන් වලට සල්ලි දීපුවාම, සල්ලි දීලා මිනිසු බඳවගෙන, සල්ලි දීලා මිනිසු බඳවම සදාකාල ජීවිතේ ගෙනියන්න පුළුවන්. ඒක බොරු මතයක්. මේකින්ද ඒක මේ රටේ ඉන්න පිළිගත් සමහරක් අයට තේරුම් ගන්න බැර නම් හොඳම දේ තමයි සල්ලි දීලා වැය. ඒ වගේම විදේශ රටවල් වලින් සල්ලි ලංකාවට එවලා සේවාවන් දියත් කරනවායි කියන මතය තුලත් ඔහුනුත් ප්‍රඥාවන්ත වෙනවා. අපි බුද්ධිමත්ව ප්‍රේම කරන්න ඕන මිල මුදල යොමු කරද්දි. ඒකෙන් ලංකාව නාස්ති කරන්න හොඳ නැහැ. ලංකාව විතරක් නෙමෙයි අනිත් රටවලු. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මොකක්ද අපි මේ කරන කොටසෙන් අපිට සදාකාල ජීවනය ලැබෙයිද? දැන් සොරයන්නේ සොරකම් කරන්නත්, මිනිවරණත් කොල්ලකණ්ඩ විනාශ කර දමන්නට. නමුත් තාම කරුණාවේ කාලේ ඉඩ ප්‍රස්තාවක් තියෙනවා අපිට. මේ පහර සාතන්ගෙන් පහර කමින් වේදනාවට හසු වෙයි සිටින්නා වූ අයව තාම බේරගන්න. හැබැයි ඒක එක පූජකයෙකුට බැරුව ගියා. බලන්න ඊළඟ වචනේ.
තිස්සෙක් වන පදය සිට එක්තරා පූජකෙක් ආම්බෙන්නේ මාර්ගෙන් යනුවේ ඔහු දැක අනික් පැත්තෙන් ගියේය. දමනේ පූජකයාගේ තනතුර වැඩක් නැනේ ඔහුගේ ධූරයේ වැඩකුත් නැහැ. ඔහු දැක්ක මිනිස්සෙක් පහර කාලා වැටි ඉන්නෝ. ඔහු කැමති නැහැ ඔහු ළඟට යන්න. ඔහු ළඟට යන්න කැමති. ඇයි? මට සිතෙනවා පූජකයා සමහරක් වෙලෙ හිතන්නේ නැති මේ ගුටි කාලා ඉන්න මිනිහෙක් ළඟට මම ගියාම මගේ පූජක ධූරයට හානියක් නම්බර් 1. දැන් අපිට සමහරකට පාරේ කවුරු හරි දෙන්නේ ගහ ගන්න හරි මොන හරි කරත් දෙයක්දි අපි නිකන් ලඟ වෙන්න හදනවා. අපි අපිට ඉන්න කට්ටිය බයින ආහා කියන කුණු ගොඩල නත් දාන්න. කොහොමද තමා පොළව තුල අඳුනන කෙනෙක් නාඳුනන කෙනෙක් වෙන්න පුළුවන්? මේක මිනිස්සෙකුට කරන හිංසාවක්. කරන්ට් යන හානිය. ඒ නිසා මේකට මොකක්ද කරන්න පුළුවන්? මේක විසඳන්න පුළුවන් ද අපිට? ප්‍රේම කරන්න. මේ පූජකයා හිතන්නේ නැති මම කිව්ල මේකට අත දැම්මොත් මේ මන්දිර මට කට උත්තරයක් දෙන්න වෙයි. ඔතන තමයි අවශ්‍ය බුද්ධිය. ඒකනේ උන්වහන්සේගේ ප්‍රේම කරද්දී බුද්ධියෙන් යුක්තව ප්‍රේම කරන්න කියලා. නැත්තම් අපි කාගේ හරි මේ ඇඟේ බෝම්බයක් බැඳන් ඉන්නවා දැක්කම අනේ මම ප්‍රේම කරනවා බෝම්බේ ගලවනවා කියලා ඉවරලා ගිහලා බෝම්බේ අතපත ගන්න දොත් බෝම්බයක් කියලා හොයාගන්නේ බෝම්බේ පුපුරපුවාම. ඒකට තමයි බුද්ධියක් තියෙන්නේ. බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අංශයක් තියෙනවා ලංකාවේ. නම්බරේ හොයලා කෝල් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ බුද්ධියෙන් යුක්තව ප්‍රේම කරන්නයි කියලා. අපි මුකුත් නැහැ. දැක්ක නොදැක්ක වගේ ඕ පුපුරන බෝම්බයක් පුපුරපුවා අපි යනවා අපේ ගෙදර කියලා මිනිස්සු යනන්ට. ඒක නෙමෙයි මේක පොඩ විසඳන්න මේකට මොකක් හරි පිළිතුරක් තියනවද කල්පනා කර බලන්න ඕන. ඊළඟට මොකද මෙතන ගැන පූජකයා තමන්ගේ තනතුර තමන්ගේ ධූරය මේ දේවල් ගැන සිතලා ඔහුට වමනාවක් නැහැ අර මිනිස්සයාට පිළිතුරක් ගන්න. ඊට පස්සේ මොනවද කරන්න? එසේම ලෙවියෙක්ද එතනට පැමිණ. ලෙවියෙක් කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ සේවයට වෙන් වෙච්ච කෙනෙක්. එයත් ආවා. පූජකයා ආවා. පූජකයා අහක බලාගෙන හොයන්ට ගියා. ලෙවියා ආවා. ලෙවියත් අහක බලාගෙන යන්න ගියා. මොකද ඒ දෙන්නම හිතන් හිටපු දේව සේවය තමයි දේශනා කරන එක. පූජාසනේ පහන් පත්තු කරන එක. ඒ දෙන්න දැනන් හිටපු සේවය එච්චරයි. යේසුස් වහන්සේ කියනවා මේ දෙන්න දන්න දේව ධර්ම මෙච්චරයි. එහෙනම් බොහොම පැහැදිලි මොකද්ද? ඉගෙනීමක් නොමැතිව රැකියාවක් මෙන් සිතා දේව සේවයේ වෘත්තිය මට්ටමින් සිටුවයි. මේ සමාජය තුළ වෘත්තිය දේවල් තිබෙනවා සේවාවන් තියෙනවා. මම හිතන්නේ අද ලංකාවේ බලන්ට මොනවාද මේ හෙදියන්ගේ නර්ස් ලග ස්ට්‍රයික්ස් තියෙනවා හැමදාම. මොනවාද මේ වැඩ වර්ජන. මේකේ ආරම්භය ගන්නෙ මේ හෙදියන්ගේ ආරම්භය ගන්නෙ ෆ්ලොරන්ස් නයිටින්ගේල් ගෙන්. මේ ගන්න ආරම්භය එදා ස්වේච්ඡාවෙන් මිනිසුන් හෙද වෘත්තියක් කියලා හිතපු එකයි වරද්ද. මේක සේවයක්. මේක සේවයක්. අද වැටුපටනේ උන් වැඩ කරන්නේ. ආරක්ෂක අංශවල නියැලෙන අය ඒක ඔවුන්ගේ රාජකාරිය. ඒක සේවයක්. යුද හමුදා සේවයට බඳවා ගැනීමක්. දේව සේවය රැකියාවක් නෙමෙයි ඒක දේව සේවයක්. ඒ නිසයිනේ Tamange වැටු අඩුවෙද්දි කැරලි ගහනවා. වැටු අඩුවෙද්දි විවේචනය කරනවා. අපිට මොන දේ අඩු වුණත් අපිට කවුරු අඩු සැලකිලි දැක්කුවත් අපි දෙවියන් වහන්සේගේ සේවයට ආපන කෙනෙක් අපිට බැනමන ගියත් අපි ඔවුන්ට බැනමන යන්න අපිට අයිති නැහැ. මක්නිසාද අපි ආවේ සේවයක් කරන්නට? මට කෙනෙක් නොසැලකුවොත් මම ඒ කෙනාට බැනලා වැඩක් නැහැ. මම ඒක දරා ගන්න ඕන. මක්නිසාද මම කරන්නේ සේවයක්. මට වැඩක් නැහැ ඒ කාරණවලින්. මම ආවේ සේවයක් කරන්නට. එහෙනම් ඇයි දෙවියන් වහන්සේට සේවයක් කරන්න ආපු කට්ටිය තමන්ට කරදර පීඩයිද තමන් විවේචනාත්මකව බලන්නේ? දේව සේවයට යනවා කියන අපිට සොච්චමයි ගෙවන්නේ. කොහොමද ඒක කියන්නේ? මාව කැඳවපු දෙවියන් වහන්සේ මම කෑවත් බිව්වත් ඇඳත් මාව බලා ගන්න ඕනේ දෙවියන් වහන්සේ. මට දිනයි දෙවියන් වහන්සේගේ රෑදවල් කරන්න එනම් ගනුදෙනුවක්. මොනවද? ස්වාමීන් ඔබ මාව කැඳෙව්වා. මේ පාලකයන් මට සලකන්නේ ඔබ මට උත්තර දෙන්න. ඔබ හිතනවද පාලකයාගේ පැත්ත දෙවියන් වහන්සේ ගනී කියලා? යුක්තියට වැඩ කරන දෙවි කෙනෙක් වෙයි අපි අදහන්නේ. ඒ දෙවියන් වහන්සේ අපේ පැත්ත ගනී. එනම් දෙවියන් වහන්සේගේ සේවයේදී අපිට වර්ජන නැහැ. කැරලි ගැසීම් නැහැ. විවේචන නැහැ. ඒවා තමයි ප්‍රේමයෙන් තොරව සේවය කිරීමේ ගුණාංග. අපි කල්පනා කරන්න ඕන. ඕනම නායකෙක් වැරදි කරයි අපිට වරදත් එක්ක සටන් කරන්න අපි යන්නේ නැහැ. අපිව කැඳවපු දෙවියන් වහන්සේ දිහාවයක් බලන්න ඕන. මෙතන ඊළඟට දැන් බලන්න සමාරියෙක් එනවා. මේ සමාරියා ප්‍රේම කරන්න ගත්තු පියවරවල් කීපය බලමු.
නමුත් එක්තරා සමාරියෙක් ගමන් යන අතර ඔහු සිට තැනට ඇවිත් ඔහු දැක අනුකම්පා කොට ළඟට ගොස් පළවෙනි දේ තමයි ප්‍රේමය පටන් ගන්නේ අනුකම්පාවෙන් අනුකම්පාවෙන් අනුකම්පා කරන්නේ කාටද සියලු දේ අංග සම්පූර්ණ සියලු දේ තියෙන සියලුම දේ වලින් පරිපූර්ණ කෙනෙකුට අපි අනුකම්පා කරන්න දෙයක් නැහැ නේ අනුකම්පාව පටන් ගන්න එක්ක හිතුවක්කාර අකීකරු මුරණ්ඩු නහටහන් නැති එක්ක කිසි පිළිවෙලක් නැති මේ මිනිහෙකුට තමයි අනුකම්පා කරන්න ඕන බයිබලයේ කියන උන්වහන්සේ ඉන්ඩිරෙක්ට් නැති බැටළුවන් මෙන් හිරියර විදින්නා වූ සෙනඟදෙස බලලා උන්වහන්සේ අනුකම්පා කළා ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ වෙහස වෙන බර උසුලන සියල්ලනි මා වෙතට එන්න මම නුඹලාට සහනය දෙනවා නා අනුකම්පාව පටන් ගන්න කොහෙන්ද අංග සම්පූර්ණත්වෙන්ද අසම්පූර්ණත්වෙන් දැන් අද බොහෝ අය කැමති අනුකම්පා කරන්නයි ප්‍රේම කරන්නයි අංග සම්පූර්ණයි ප්‍රේම කරන්න දෙයක් නැහැ නේ ඔහුන්ට ප්‍රේමය ඉබේ ලැබෙනවා මිනිහක අංග සම්පූර්ණ වුණාම හැම කෙනාම ආදරේ හැම කෙනා මේ කෙනාට මොනවාද ආශිර්වාද කරනවා හැම කෙනා මේ කෙනාට බොහෝ දේවල් සපයනවා නමුත් අර අසම්පූර්ණ එකට කවුරුත් නැහැ අර සමාරියා දකිනවා අසම්පූර්ණ කෙනා මේ තැන තියෙන. ඔහු ඉස්සල්ලාම කළේ අනුකම්පා කළා. අනුකම්පා කර කර හත් ගව්වක් දුරින් ඉන්න එපා. ඒ මනුෂ්‍යයාට ලං වෙන්න. මෙතන කියන ඊළඟ වචනේ මොනවද? ලං වුණා කියලා. දේව ලියවිල්ල කියන්නේ. මනුෂ්‍ය දැන් බුද්ධිමත්ව ශක්තිය යොදලා හෘදයාංගම ප්‍රේමයක් තමයි අසල් වාසියට දක්වන අන්දම. දැන් අපි මේවා කරන්නේ නැහනේ. අද සභා ජීවිතය තුළ ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබුණා වූ චරිත ලක්ෂණය නැවත ගෙන ඒම දැවැන්ත ශල්‍ය කර්මයක් ලොකු අභියෝගයක් මේව තමයි ගෙන එන්න ඕන ඊට පස්සේ මොකද එතන කියන්නේ අනුකම්පා කොට ළඟට ගොස් ළඟට ගොස් අනුකම්පාව ඇති වෙන කල්ලි මේ මනුෂ්‍යර ලංවීමක් සිද්ධ වෙනවා හැබැයි ඒකත් බුද්ධිමත්ව කරන්න ඕන හෘදයාංගම කරන්න ඕන මුළු ශක්තියෙන් කරන්න ඕන හැබැයි හොඳ කල්පනාවක හොඳ කල්පනාවක අනේ එතන තමයි අපි දකින් දැන් මොනවද කරන්නේ ඒ අනුකම්පාව ඇති වූ කල්ලි ලං වුණා ලං වුණු කල්ලි ඔහු ළඟට ගොස් ඔහුගේ තුවාල තුවාලවල තියෙන්නේ මොනවද වේදනාව තුවාලවල තියෙන වේදනාව මේ මනුෂ්‍යයා වේදනාවට පත් වෙලා ඇති සාතන්ගෙන් කන පහර නිසා ආර්ථිකයට ශරීරයට මනසට මේ හැම අතකින් මේක නස්සා දැන් අර අමතක කරන සොරු ඇවිත් අර මනුෂ්‍යයාට පහර දුන කල්ලි ඔහුව බාගට මරලා දාලා තියෙන්නේ අඩපණ කළා ඔහු ළඟ දැන් තිබෙනවා තුවාල සාතන්ගෙන් පහර කෑමට ලක්ුණු අය ළඟ තිබෙනවා මානසික වේදනාව ශාරීරික වේදනාව ආත්මික වේදනාව ඒ වගේම ආර්ථික වේදනාව මේ ඔක්කොම තියෙද්දි ලංවි මේ එකිනෙකට තෙල් බැඳීමක් කරන්න ඕන. ගේ දොරබ් නැ අසරණ තන ඉන්නේ ජීවිතේ ඉලක්කයක් නැ ඒ මනුෂ්‍ය හැබැයි මේ දේවල් කරද්දි ඔබ කොහොමද මේ දෙයට ප්‍රේම කරමින් ගන්නේ? බලහත්කාරයෙන් ගන්න බෑ කපටිකමෙන් ගන්න බෑ. ඒ දෙකට එන්න එපා. කවමදාකද ලැබෙන්නේ? ඒ දෙකට එන්න එපයි කියලා මම කියේ මගේ ස්වභාවය. ඒක බයිබලයේ තිබිච්ච එකක් නෙමෙයි. ඒක මගේ අරමුණ. ඒ කියන්නේ යමෙක් යම් කිසි විදියකට ප්‍රේමය කොල්ලයක් කරගෙන මගෙන් කපටිකමෙන් ගන්න හැදුවොත් යම් කිසි විදියකට මගෙන් බලහත්කාරයෙන් ගන්න හැදුවොත් මම කවමදාකත් එකට එකඟ වෙන්නේ නැහැ. හැබැයි ඒක නෑ ඇත්තටම වැටි තිබෙන තැන මගේ ඇස් වලින් දැකලා ඒක නාගේ දින අරමුණු වෙනස් වෙලා ඒක නෑ යම් කිසි විදියකට ස්ථාවරයකට එද්දී යූදස්ත දැක්කපු ඒ ප්‍රේමය එක පැත්තකින් තිබුණා ඒ වගේම පේදුරට දැක්කු ප්‍රේමය තව පැත්තකින් තිබුණා යේසුස් වහන්සේගේ යොහාන්ට තව කෝණයකින් නමුත් අරමුණ මොවුන්ට සදාකාල ජීවනයට ගෙන එන්න මෙතනයි තේරුම් ගන්න ඕන කොටස දැන් ඒ තුවාල බැඳා තුවාල බැඳලා මොනවද කරන්නේ හරි අපූර්ව දෙයක් කරනවා ඔහුගේ තුවාල තෙල්ද මුද්‍රික පානේද වත්කොට තුවාල බැඳ තමාගේ මුර්ගයා අපිට හිඳු වාගෙන ඔහුට ගමනක් යා යුතුයි ඔහු ගමනක් යා යුතුයි එතනින් එහාට තුවාල වලට තෙල් බැඳට පස්සේ ඒ ක්‍රිස්තියානි ජීවිතයට ඔහු දැන් ඇතුල් කරගෙන තිබෙන්නේ වේදනාව සංසිඳවා ඒ කෙනාව දැන් යම් තැනකට දැන් ඒ කෙනාව අරන් යන්න ඕන දුර ගමනක්
ada nanti mei atar ya, mei inna atar kaurut nanti mei wajah taman ke jiwit asaran vela, pahara kala, vedan awat patella, jiwit aramunak nanti wedi, obo, patawa gamana gini ante, aragan ya yutuie gamanas, ada alas tane dakwa, tel bandel itu nabi muda alagi ya, ekena wajah gamanak keteni ngihat arayan tona, I gaman arayan eka marui, hey. Murgi api tetap baradeka keno. Netam samarak pita murgi api te manusia api bima. Capa bima keranda siddhame no ekena waragani adhiye gamana. Aragani gila thana ayamak daragani gila. Thana ayamak ina sthane mokakda. Pasu ganime, nivadu ganime sthane. Pasu ganime, nivadu ganime sthane. Ekena we gamana and arambakala adapase ragani gila. Niskalang katana katabala Thanae me himikari ada baradin tona Meka thamai sabaha palake atat ho Vedimalek atat ho Vagatya yuttek atat Meveni ralu Kharkash Charitya aragana Tuala wala tel bendala Diga gamana karanga villa Baradino meke nava rekagant Minna mudal Enam prema karaddi kapavima karantona Ike nava sanasan tona Ekenar taman geeti bena gaman kiri me wahana, ida murgya bena udah wahana apa yang dapulwa. Ekenar ek naga wahana gini antona, ekenar regen gila adal manusia kuda barat antona, barat ila thamah santukaya, e manusia gatra antona, hebei boh ayah me preme kolyak kargan, me preme kolyak kargan. Ida masih mudne, thamah ganda dana kapotika main, thamah ganda dana wakrukrumolat, vivid dewa. Mada kalau tiap minisume atmin jiwat tena, ikan gudak ayelangan me nikang atmit me, shuddha atme kesehita. Aduga nikang atme itu monu hari dene nawan, panayaane kahari dene nai ikan, samara kade hima dene nitne. Minisun de bohwe lawat Kristus wahan se tulah, thaman ke asal wahasi ada prema kiri me ratau thamad, prema karna ke nikang me salikiya kere nakadar dili bela me karanya ni kene. Ekena awak gamanak arayan tu na tuala bandela. Nang gudak palak or huru elati nama veradi krame itu minisu turu ela. Abi tiwar lagi nama dekia karident. Kia karidime mekena ke tuala bandel ne. Ekena awak nadatu karan tu na. Ekena awak rekabala gan tu na. Ekena araksha wak den tu na. Ekena awak randawa gan tu na. Me hamade ak makaran de puluan nam tel bandi makarala. Thana ay mesit mekena ramuna de bar dunia. Pasua. Tispa, pasu ada, oh masudeka kerana tanah yang kara adi, mau balaga ni, ane, dan wapuru ata kamak ne, arah dewa dasya at, ay, oh uta seve ak baradi lai tienne, hari ada reka balaga ni ti, tuale ak ada telbendeli berla, manusia kerana nanti bawa me manusia nada tukaran ni ti kene gute, di mana awak medikaran ni ke kisese itu, nyana ni tu preme ak ni me, abangku. Nyana ni tu preme agni me, ay, eh manusia langgat thawat duduk atme agim baradene kabaru eda, eh manusia at, dewa serva ke kekia, ekena wo suskar lata bela, thawat atme hulangat ayat di, oh kerana ar atme dia kerana ek, atme neti kerana ek, sabahing eliat ayawa kerana ek, ini ekena tapi thawat duduk ashirwa dia kerana ek hari itu uran nidire mutu dana wagi eda. Uran ini dia mutu dana wajar. Ada apa itu puluhan? Dan mungkin semasa sabah ayat tulen, mungkin wajib mungkin tuwal evicca paharak apa ayat, tapi mungkin alut tayi kelain ni. Ekatye, betulnya telolim bandala, sanasala, komakarla, khawudh viswa samant, yaknya sevekat barat dunut, balai deme atme, sampurna suavi depan evideliver la gamana kena tay. Nah, ida yaknya wakala ekatye, eh manusia mungkin ilang dawas sabah ini, fasta kene gua barat dunut, fasta kerai. Hemo mana mei? Videshan ada ke inna kene kute? Takaniya durakatan nomber ya kholat dulu mana mei kena? Islam ini mana cari sahaja kelihatan? Kau mau dikira ni? Eh minyak mei rata bunu? Nobunya ungin nona ini pali ini? Kamu tuh ingkian deh ane? Eh minyak rata bunu? Eh minyak jiwa? Eka tamai tuale? Eka tamai saatan paradi bukramen? Telefon nombor yang terlarang kan kata agar bukan minyak jari sahaja lili orang. Dan dewa premi agak kandeng.
දැන් දේව ප්‍රේමයක් දක්වන්න බෑ. ඒ මිනිහට චරිත සහතික අපේ කට්ටිය දැන් අපේ කට්ටිය ඉන්නේ අතිශුද්ධ තැන, අර මිනිහා ඉන්නේ අති අශුද්ධ තැන. දෙපැත්තේ ඉඳගෙන තමයි ප්‍රේම කරන්න හදන්නේ. මේක කවමදාකවත් ප්‍රේමයක් දක්වන හදවතක් නෙමෙයි. මේක ප්‍රේමයක් දක්වන හදවතක් නෙමෙයි. මේ මිනිස්සගේ ස්වභාවයේ කෙබදුවා. මේ මිනිස්සගේ තුවාලෙ බඳින්න පුළුවන් නෝ. මේ මිනිස්සගේ තුවාලෙට තෙල් දමන්න පුළුවන් නෝ. ඔව්ව රැගෙන ඇවිත් වගකීම්ත්තකට බාර දී මේ ආත්මය නඩත්තු කරන්ට මේ මිනිස්සයා සුව වෙනතෙක් නුඹ මේක නගේ රැකවලා වෙන්ටයි කියලා තමයි තානායි මේ තානාදි තානායම් කාර්යයට බාර දුන්නු වගකීම. අපේ කට්ටිය මොකද කරන්නේ? ලෙඩා තෙල් බඳලා ඇදේ ඉද්දි තව ලෙඩෙක් ආපු ගමන් අර ලෙඩා වාත ඇරලා දාලා දුහුණු අර ලෙඩා. අර ලෙඩා දැන් තනි වෙලා කවුරු එක්කෙනෙක් සම්පූර්ණ වී ඊට පස්සේ ඊළඟ කෙනා ළඟට දුවන්නේ. ඒකයි කෝයි ගොයම නම් බොහොය මේ කරුව ස්වල්ප දෙනකි. තනි පාලකවරයෙකුට හෝ Tamange මේ වැඩිමහල්ලටයි තව දෙන්නෙකුට තුන් දෙනෙකුට විතර මුළු සභාව රකින්න පුළුවන් නම් බොහෝ ගෝලියෝ කියන වචනේ ඕනේ නැහැ. අද සභාවන්වල වෙලා තිබෙන්නේ ගෝලත්වය වැඩි කරන්නේ නැහැ. ඔවුන්ට වගකීම් බාර දෙන්නේ නැහැ. ඔවුන් අතර බාර දී බලන්න මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට මේ එකිනෙක චරිත දෙවියන් වහන්සේගේ සේවයට ආවම එකිනෙක කෙනා නායකයෝ කියලා දැන් අපි පත් කරනනේ අවුරුද්දේ මුල පත්වීම් වලින් විවිධ අයට. ඒ මනුස්සයට බාර දීපුවාම මොනම ශේෂ්ත්‍රයක හරි ඉන්න කෙනෙක්ව මේ මිනිහද තුවාලකාරයෙක්, මේ මිනිහ තුවාල වෙලා ඉන්නේ, මේ මිනිහ අසම්පූර්ණ මිනිහෙක්, ටික කාලයක් ඇදී නායක හැම්බත් වෙනා මොන කුණු ගොඩක්ද මට බාර දුන්නේ කියලා. දැන් අර මිනිහව ඉස්පිරිතාලේ අතහැරලා දාලා තානාමේ අතහැරලා දාලා නායක වෙන දියාවක් දීලා අර මිනිහාගේ තුවාල එන්න එන්න වැඩි වෙලා දැන් තුවාලේ සරව ගලනවා. ඒ මිනිහා නරකටම ගිහිල්ලා. හැබැයි තමන් නායකයා වෙලා තියෙන්නේ යුනිෆෝම් එකට. නම්බු නාම ඇතිව බොහෝ තැන කියලා හිටගන්ට. මාව මෙන්න මෙසේයි කියලා හඳුන්වලා දෙන්න. ඕක ප්‍රේමය නෙමෙයි. ප්‍රේමය රහිත සේවය කවමදාකවත් ඵල දරන්නේ නැහැ. රාත්මේ ස්වෙන්ටුන්. අද ජාති අන්තර තලයේ අපි උදවිය ගිහිල්ලා ඉවරලා බොහොම අනර්ගව කියනවා මම ලොකු සෙනග හැමදේ නමුත් ওই රටවල් වල සමාරක් අය තුවාල කරගෙන සභා කඩාගෙන ගිහිල්ලා පාරවල් වලට වට්ටද්දී දුර්වලම හිටපු සමාජය කොම්ම කරපු සමාරක් විට ඔවුන් වැරදිවල ඉන්නවත් ඇති. ඔවුන් තමයි අද වීරයෝ වගේ කෙලින් නැගිටලා තියෙන්නේ. අද ඔවුන් දිහා බලද්දී ඔක්කොම කියන හොඳ අය ඇත්ත. ඒ කෙනාව ඒ තැනට ගේන්න බඳින්න දෙවිච්ච තෙල් ප්‍රමාණය කවුරුත් දන්නේ. අද ගියාම කට්ටියට ඉන්න තැන්ද කන්න දේවල් ද ඔක්කොම දන්නු. තමන්ට පුළුවන් වුණාද තමන්ගේම ඥාතියව රැකගන්න? තමන් නිතර රිංගපු ගෙදරියට මිනිස්සයා දුර්වලකමට වැටලා විනාශ වෙනකම්ම ගේන දේ අරගෙන කකා බිවි හිටියා. ඒ මිනිහාව බේරගත්තද? ඒ මිනිහට තෙල් බැඳද? නෑ. තෙල් බඳින්න යද්දි පුළුවන් තරම් වැරදි තෙලක් අඳුන්වා දුන්න එකයි කලේ. තුවාල තියෙන තැන පෙන්නුවේ නෑ. ඒව වැහුවා. ඒ නිසා ඔවුන් නාස්ති වී විනාශයට ගියා. නුඹෝ කලකින් විනාශයෙන් විනාශයටම යන්න ඉන්නෝ. මේවට තමයි මිනිස්සු ප්‍රේමයක් නොදක්වන හදවතින් ලාභ ප්‍රයෝජන ලබන්නට එන්නේ. සැබෑ ප්‍රේමය තුල කර තිබෙන කැපවීම ප්‍රමාණය කල්පනා කර බලන්න. සැබෑ ප්‍රේමය තුල දරාගෙන තිබෙන දරා ගැනීම බලන්න. සැබෑ ප්‍රේමය තුල තමන්ව බේරා ගැනීමට සහ තමන් අද ඉන්න ස්ථාවරයේ තමන්ට කර තියෙන පූජාවීම ප්‍රමාණය බලන්න. යේසුස් වහන්සේ එබඳු ප්‍රේමයක් දක්වා තමයි අපිව මේ තැන අද තියලා තියෙන්නේ. ඒ නිසා මේ ගැන හිතන්න. සභාව හැම කෙනෙක්ම සදාකාල ජීවනය ලබා ගන්නට නම් තටමෙන් තගේ අසල් වාසියාට ප්‍රේම කරන්නට දෙවියන් වහන්සේට ප්‍රේම කරනවත් සමග එවිට තමන්ගේ ජීවිතයේ සදාකාල ජීවනයට බොහෝ දේ ලබයි. අපි දැනග අසල දෙවියන් වහන්සේ රැඥක ප්‍රසංසා වේවා. දෙවියන් වහන්සේ ස්තුති කරනවා ස්වාමීන්. ප්‍රසංසා වේවා. ප්‍රසංසා වේවා. හැලෙලූයා 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 හැලෙලූයා. ප්‍රේස් ද ලෝඩ්. හැලෙලූයා ස්වාමීනි. ගෞරව වේවා. ප්‍රේස් ද ලෝඩ්. දේව කරුණාව වහන්සේ පෙන්වනවා. තයාබර දෙවියන් වහන්සේ ඔබට ස්තුති කරනවා. මේ පණිවිඩයේ ස්වාමීන් වහන්සේ කතා කළේ මොන අරමුණක් ඇතිවදයි මා දන්නේ නැත. තාම
Namut meka sabhave eka negidima kata hetu akwendana bawa dhanma. Prashansaveva. Hallelujah. Obatama adare. Swamini. Obe vadan kere priti veno. Shudadharmishta Devi Pyanani. Ratri velavo bohanse yam kisi. Abirahase karane ekata obage senaga sudanam kala bawa vishwasa karano. Onge paladarimade palawala pavatimada siduvena kalli I mahadde siduvena salassu menawa. Anarga kriyawana oba karapennum karana sekwa. Swami Yesus Kristus wahansegema parishuddha namene samaya. Amen.